when I'm running. I always take what I want and I always give it 100. හදිසියේම මහනුවර නගරේ පීරගෙන ගිය ඇන්ටික් සුපිරි වාහන කාගේද? පොලිසියත් ඇයි නොදැක්කා වගේ හිටියේ. මහනුවර කියලා කියපු ගමන් අපිට මතක් වෙන එක දෙයක් තමයි දළදා පෙරහැර. පහුගිය දවසක අපිට මහනුවරදී ටිකක් වෙනස් පෙරහැරක් දකින්න ලැබුණා. ඒ රථ පෙරහැරක්. හැබැයි රථ පෙරහැර කිව්වේ උදේටයි හවසටයි මහනුවරදී අපි දකින ට්‍රැෆික් එක කියලා නම් හිතන්න එපා. මොකද ඒකත් හරියට රථ පෙරහැරක් වගේනේ. එහෙමනම් මොකක්ද මහනුවර නගරේ එහා මෙහා ගිය මේ රථ පෙරහැර? රථ පෙරහැරක් කිව්වට නිකම්ම රථ පෙරහැරක් එහෙමත් නෙමෙයි. මේක ඇන්ටික් වාහන පෙරහැරක්. ඇන්ටික් කිව්වම ලදරම් කියලා හිතන්න එපා. සුපිරිම ඇන්ටික් බඩු. ඔන්න බලන්නකෝ මේ සුපිරි ඇන්ටික් බඩු ටික කොහොමද කියලා. මේ ඇන්ටික් වාහන මහනුවර නගරේ පාරවල් කිහිපයක එහා මෙහා යන නිසා අපිටත් හිතුණා ටිකක් කිට්ටු කරලා බලන්න. එක එක වර්ණවල, එක එක වර්ගවල අමුතු අමුතු වාහන. කොහොමද දිස්නේ? දිලිසෙනව නේද? හැම එකක්ම සුපිරියටම තියෙනවා. ඔන්න මේ ඇන්ටික් වාහනවලට ඉස්සරහින් සයිකල් වල නැගගත්ත පිරිසකුත් යනවා. ඒ අතරේ සුදු මහත්තුරුත් ඉන්නවා. මේ මොකද මේ? වාහනවලට පිටිපස්සෙන් පෙළපාලියක්ද? සුපිරි හෝටල් වල වැඩ කරන චෙෆ් මහත්තුරු ටිකකුත් යුනිෆෝම් එකෙන්ම පාරට බැහැලා. ඒ විතරක්ද? හොඳට ටයිපටි පැළඳගත් මහත්තුරු ටිකකුත් ඒ අතරේ ඉන්නවා. සුදු කරපටි අර්ගලයක්වත්ද? නෑ නෑ, කලබල වෙන්න දෙයක් නෑ. මෙතන සිද්ධ වෙන්නේ පොඩි ප්‍රොමෝෂන් කැම්පේන් එකක්. මේ වසරේ සංචාරක දින සැමරුමයි මේ විදියට සමරන්නේ. මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව මේ වැඩේට අත ගහලා තියෙන්නේ. මහනුවර මහනගර සභාව, කලාපීය සංවර්ධන ආයතනය සහ සංචාරක මග පෙන්වනුත් මේ වැඩේට එකතු වෙලා. සංචාරක ව්‍යාපාරය ආකර්ෂණය කර ගැනීමේ අරමුණෙන් තමයි මේ විදියට රථ පෙළපාලියක් සංවිධානය කරලා තියෙන්නේ. සුපිරි ඇන්ටික් රථ පෙළපාලියට අමතරව තවත් වැඩසටහන් රැසක්ම මේ උදවිය සංවිධානය කරලා තියෙනවා. බලන්නකෝ මේ වෙළඳ කුටි දිහා. දෙස් විදෙස් සංචාරකයන්ට සරිලන විවිධ විදියේ නිෂ්පාදන රැසක් අලවියට සහ ප්‍රවර්ධනයට තියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ ජනශ්‍රුති අංගත් සංචාරකයන්ට පෙන්වන්න වැඩ කටයුතු සංවිධානය කරලා. මේත් ඒ වගේ අපේ ජනශ්‍රුති අංගයක්. දන්නවද මේ මොකක්ද කියලා? මේකට කියන්නේ කිරි කොරහ නැටීමේ ශාන්ති කර්මය කියලයි. ආදිවාසීන්ගේ නැටුමක්. වැඩේට ශක්තියක් වෙන්න ආදිවාසී නායක වන්නියලැත්තොත් ඇවිල්ලා. හොඳයි නේද වැඩේ? සාම්ප්‍රදායිකව දේශන විතරක් තියලා සංචාරක ව්‍යාපාරේ නංවන්න අද කාලේ බෑ. ඒක කාලේ තාලයට ගැලපෙන්නේ නෑ. අන්න ඒ නිසා මේ වගේ උපක්‍රමයේදීම හොඳ දෙයක්. ඒ ගත්ත උත්සාහයට මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවට අපගේ උත්තමාචාරය. Stop up, don't stop.